සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100ක් ගිය තැන මහා සංඝික සහ තේරවාද ලෙස සංඝ සමාජයේ කොටස් දෙකකට බෙදුණු බව. ඊට පස්සේ එම නිකාය දෙකින් මහා සංඝික නිකායට ස්වාමිනාස කුමක්ද උනේ කියන කාරණය අපිට අද ආරම්භයේදීම දැනගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා ස්වාමිනාහන්ස. පෙරවන් සරණයි හැම දිනාටම. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ තේරවාදීටම විස්තර කරගන්නනේ. එතකොට අපි විශේෂයෙන් තේරවාදයෙන් බාහිර වෙච්ච නිකායවල නැත්නම් තෙරුන් වහන්සේලා විසින් ඒ ධර්මය විස්තර කරලා තියෙන ක්‍රමවේදය සහ ඒ නිකායවල ඉතිහාස කතාවක් යම් ප්‍රමාණයකට අපි දැනගෙන ඉන්නට ඕනේ. එතකොට තමයි අපිට සාර්ථකව මොකද්ද නිවැරදි තේරවාදය කියන එක තේරුම් ගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් ඒකෙදී අපි කලින් වතාවේ කිව්වා බුදුරජාණන් වහන්සේ පිරිනමන පැවට පස්සේ අවුරුදු 100ක් ගිය තැන දස අකප වස්තුවක් මුල් කරගෙන විනය කරුණු 10ක් මුල් කරගෙන පළවෙනි බෙදීම සිද්ධ වුණා. ඒක තමයි තේරවාදයේ සඳහන් වෙන තොරතුර. සමහර නිකායවල දස අකප වස්තුවට අමතරව මහාදේව කියන ස්ථවිරයන් වහන්සේගේ කරුණු පහක් රහතන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන කරුණු පහක් මුල් කරගෙන මේ බෙදීම ප්‍රධාන වශයෙන් ඇති වුණා කියලා දක්වලා තියෙනවා. සමහර පොත්වල මේ දස අකප වස්තුවයි මහාදේව ස්ථවිරයන් වහන්සේගේ කරුණු පහයි කියන දෙකම හේතුණා මේ බෙදීමට කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ බෙදීමෙන් අනතුරුව මහා සාංගික සහ තේරවාද වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොටස් දෙකකට බෙදුණා. ඒ මහා තේරවාදීන් දෙවනි ධර්ම සංගායනාව සිද්ධ කරා භික්ෂුන් වහන්සේලා 700 නමකගේ ප්‍රධානත්වයෙන්. මහා සාංගිකයන් තව ප්‍රදේශයකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා 10,000කගේ සහභාගිත්වයෙන් මහා සංගීතයක් පැවැත්වුවා. ඉන්පසු මේ මහා සාංගික කියන කුලකය එතනදී අපේ දීප වංශයේ සඳහන් වෙනවා තේරවාදීන් විසින් පිළිගන්නා ලද සමහර ධර්ම කොටස් මේ මහා සාංගිකයන් ඉවත් කළා කියන එක. ඉතින් ඒ දීප වංශයේ පසු කාලේ ලිවිච්ච පොතක් ඒක හැටියට කියවෙනවා අභිධර්ම පිටකේ ඉවත් කරා. ඊට පස්සේ ඇතැම් ජාතක කතා ඉවත් කරන්නට යෙදුණා. අපේ ස්වාමිනාංශ මට සමා වෙන්න දැන් එහෙම ඉවත් කිරීමේ අරමුණ උනේ කුමක්ද ස්වාමිනාංශ? ඒ කියන්නේ ඒක කියන්න වෙන්නේ ඔවුන් විශ්වාස කරා මේක බුද්ධ වචනයක් නෙවෙයි කියලා. මතිමතාන්තරයක් ඇති වුණා ඔවුන් අතර. ඔවුන් අතර පිළිගැනීමක් තිබුණා. ඒ පිළිගැනීම මත ඉඳලා දැන් අද වුණත් එහෙම අදහස් තේනවනේ නේද? අද වුණත් සමහර ග්‍රන්ථ බුද්ධ භාෂිත නෙවෙයි කියලා කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ මහා සාංගිකයනුත් ඒ සමහර ග්‍රන්ථයන් බුද්ධ භාෂිත නෙවෙයි කියලා බැහැර කරන්නට යෙදුණා. විශේෂයෙන් නිද්දේශ පාලි වගේ එකක් බැහැර කරන්නට යෙදුණා. ඉතින් ඒ විදිහට කාලයක් ගියාට පස්සේ මේ තේරවාදීන් සහ මහා සාංගිකයන් කුලක දෙකක් වශයෙන් ඉන්නකොට මේ මහා සාංගික පිරිස රජගහ නුවරින් උතුරු දිශාවට, ඇත්තම කියනවා නම් ඒක වයඹ පැත්තට වෙන්න බර වෙන්නට උතුරු ඉන්දියාව වයඹ දිශාවට වගේ සංක්‍රමණය වුණා. ඉතින් අද කාලේ වගේ ගමනාගමන පහසුකම් තියෙන එකක් නෙවෙයිනේ. දැන් අපිට අද නම් පැය ගාණින් ඉන්දියාවට ගිහිල්ලා එන්නට පුළුවන්. නමුත් එහෙම නෙවෙයි ඒ කාලේ යම් ප්‍රදේශයකට ගියා කියලා කියන්නේ. ඉතින් ඒක කාලෙම සමහරට ජීවිත කාලෙම මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ආපහු අනිත් කලින් ප්‍රදේශයට එන්න ඇති වෙන්නත් පුළුවන්. මොකද එහෙම ගමනාගමන පහසුකම් තිබුණ නැහැ. සහ ඒ වගේම සතුන් යදූ රතවල භික්ෂුන් වහන්සේට ගමන් කරන්නටත් බැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ දින යන්නට තියෙන පයින්මයි. ඉතින් ඒ වගේ වයඹ දිකට ගියා වූ මේ මහා සාංගිකයන් නැවත කොටස් තුනකට බෙදුණා. මොනවද ඒ කොටස් තුන? ඒක ව්‍යවහාරික කවුකුටික. අපේ පොත්වල තියෙනවා ගෝකුලික කියලා. සමහර ඒ බෞද්ධ නිකායවල පොත්වල තියෙනවා කවුකුටික කියලා. ගෝකුලික කවුකුටික ඒ දෙකම අපි එක තැනකින් අරගමු. ඒක ව්‍යවහාරික කවුකුටික සහ ලෝකෝත්තරවාදීන් කියලා කොටස් තුනකට කැඩුණා. ඔවුන් කොටස් තුනකට කැඩුණා. ඒ වගේම ඒ කුලකෙන් නැවත ප්‍රඥප්තිවාදීන් සහ බහුශ්‍රුතීය කියලා තවත් කුලක දෙකක් ඇති වුණා. මේ විදිහට ඒ වයඹ දිශාවට ගියපු ඒ මහා සාංගිකයන්ගෙන් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකුත්, ඒ වගේම පසු කාලයේදී නැවත ප්‍රඥප්තිවාදීන් බහුශ්‍රුතීයන් කියලත් කොටස් දෙකක් බෙදුණා. මේ වගේ කොටස් පහකට ඔවුන් කැඩී ගියා. ඉතින් මේව පිළිබඳව මේ ප්‍රදේශ සම්බන්ධයෙන් එක එක වෙනස් වෙනස් තොරතුරු සඳහන් වෙනවා ඉතිහාසමය පොත්වල. ඒක විදිහකට තමයි මම මේ විස්තර කරන්නේ. ඉතින් ওই විදිහට මහා සාංගිකයන් ප්‍රධාන වශයෙන් ඒක ව්‍යවහාරික කවුකුටික ලෝකෝත්තරවාදීන් කියලා කොටස් තුනකට බෙදුණා. ඒ වගේම පසුව ප්‍රඥප්තිවාදීන් සහ බහුශ්‍රුතීය කියලා කොටස් තවත් කොටස් දෙකකට කැඩුණා. මේක තමයි මහා සාංගිකයන්ට සිදුවෙච්ච දේ පසු කාලෙදී.